ලයිෆ්බොයි ෂැම්පූ ලේති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අවසන් විශ්මාසන්නේ නවවෙල්වට් බඩි ලෝෂන් නිසා දැන් මොයිස්චර් ලොක් ලයිෆ් එක අන්න. සෞදි අරාබියේ ප්‍රථම වට සිදු කරන මහා සංගීතමය රාත්‍රිය සීතල ලයිමින් කොන්සර්ට් ගායකවන් රසප් පිරිවර පෙබරවාරි 23 වෙනිදා. මොකද කල්පනා කල්පනා කරන දේවල් දෙ නැති මෑනියෝ ඒ උනාට කල්පනා කරන්න එපා හැම දෙයකටම විසඳුමක් ලැබෙන තැනකටනේ මේ ඇවිත් ඉන්නේ විශ්වාසයෙන් ඉන්න මොකද කිතර ප්‍රශ්නද ප්‍රශ්න නැත්තේ කාටද මෑනියෝ මොකෝ මේ මූණේ තැලිලා වගේ නේ හැමතැනම හත්තේ පහර දෙනවද ඒ ගැන කියලා වැඩක් නැහැ මෑනියෝ කලින් වොම මහත්තයා වෙනස් වෙලා හිටියේ නෑ නේද අනේ නෑ මෑනියෝ වඳින් ඩිසරින් හිටියේ මිනිහා නෙමෙයි දැන් ඉන්නේ ඇතුළට ගියාම මහත්තයා ගැන විස්තර කියයි ඒක ගැන දැනගන්න නේ ආවේ ඒ මෑනියෝ ඒකනේ කියයි කියයි විස්තර කියයි දැන් දේවගැතිතුමා කතා කරනකම් මෙතනට වෙලා ඉඳගො දැන් කතා කරයි ගෑනු මනුස්සයාගේ මූණ තලලා මනුස්සයා පහර දෙනවලු මනුස්සයාගේ විස්තර දැනගන්න ඇවිත් තියෙන්නේ හරි 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 බමෙදිනේ දැත්තේගේ ස්වාමී පුරුෂයාට තේරේ කියලා දිනවා එදේදියා තමන්ගේ මල ගේ ආදී කාලේ අපි පොඩි ගමනක් යනවා. ඒ ගමනට ඔබ එක්කගෙන යන්න ඕනේ. කොහෙද? අපි විස්තර පස්සේ කියන්න. ඊට කලින් කියපන් ඔබ වැලිගොඩ දාලා තියනවා. වැලිගොඩ දාන්න? දැන් පාර වාණුෂණ එක නවත්තලා වැලිගොඩ දාන්න පටන් ගත්තද? ඉතින් ආපු දෙයට උත්තර දියන් මෙන් රෙද්දව කියන්නද මෙතන? අප්පා වැලිගොඩ දාන එක ගැන මේ මගෙන් අහනවා. පුංචි මාත්‍යාට කියන්න ඉස්සර අපි පාරුවේ ගිහිල්ලා බම්බුව යට ගාලා කූඩ මේව යට දාලා වැලිගොඩ ගන්න. අය බල්දියෙන් නාය මේව වාගෙන ඔක්කොල යට දි ගිහිල්ලා ඔක්කොලින පොග්ගල වැලි ටික දානවා. ඕ වැලිනේ අප්පා. සිරි මේ මූණ නැනිම සේර මූණ වැඩේට හරිය. මූණ
දැන් දිවයින පුරා වැඩිකල් පවතින ෆ්‍රේග්‍රන්ස් එකක් සමගින් ලච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා ගහපන් කොටක් ගාලා බලාගෙන ඉන්නේ. දැන් අරූප කුමාරකෝ. ආපුලේ නම් ෆෝන් එක කනේ ගාගෙන කොහෙ හරි රිංගගෙන ඉන්නවා. ගහපන් ඉක්මනට. තව ඕඩර්ස් දෙකක් යවන්න තියෙනවා බං.
මේ මොකද්ද මේ මේ ඒ මේ මඩ නැතුව ගනේ මේ මිනිස්සු බයිනවා බම් මෙව්වට අපද කරන්න මේක කරන්නම් කියලා ඉන්නේ මඩ අදින් නැතුව වැලිය දපන් රස්සාවද්ද මල්ලි ඔව් මාත්‍යා අපිට වැලි ගොඩ දාන්න හරි වැලි පටවන්න හරි එතකොට මේ පටවල තියෙන ලෝරි එලවන්න හරි මාත්‍යාට කියන්න මාත්‍යාට රෂට කෑම ටිකක් උනත් අපිට වෙලා දෙන්න පුළුවන් නේ එතකොට මීට කලින් වැඩ කරේ කොහෙද එන කියලා නෑ මාත්‍යා අවුච්ච ඕන තැනක ඕන වැඩක් අපි කරනවා නේ එතන මල්ලි උඹලා කවුරු හරි මීට කලින් වැලි රස්සාව කරලා තියෙනවද හා මාත්‍යාට කියන්න මාත්‍යා ගමේ වැලි රස්සාව ඔන්ටෙන්නම මම කරලා තියෙනවා අපි මේ මයියන් ගෙනේනේ හරි පුතා මෙහෙමයි එතන උඹලට මොකක් කර රස්සාවක් නම් මට ගලපලා දෙන්න පුළුවා හා හැබැයි ඉතින් උඹලා කම්මැලි නැතුව වැඩ කරු හා හරිනේ අනේ ඒකට ගවන්නේ අපිට පුළුවන් කරන්න උඹලා හැබැයි මේ වැලි කොට දාන්නේ උන් වගේ නම් පේන්න නැහැ හා බලන්න එක මේ නළුව වගේ. දැන්ලක බලන්න මල්ලි පොඩක් ID එක. ID එක හදිසියට අමතකුණානේ. එනම් මල්ලි ID එකක් අරගෙන කට්ටියෙන්නකෝ හෙට. හා? අනේ මාත්‍යා එහෙම කරන්න එපා මාත්‍යා. අපිට පොඩි chance එක දෙන්නකෝ. නඩුව නම් දලා නතර වෙලා ඉන්න කොහෙද? අව් මේ ළඟ පාටව වෙන්නේ. හරි පුතා. එනම් ගිහිල්ලා ID එකක් අරගෙන එන්න. හා? මොකද හතර පස්සේනේ පාරේ බහැල යනකොට එකෙක් ගාව හරි ID එකක් තියෙන්න බෑ ඈ ID එක දුර අස්සා දෙන්න බෑ බං අපිට මත් ගාව නම් ID එක තියෙනවා ආ එහෙමද ගන්න කොට බලන්න එන වැඩේට බහින්නකෝ බලන්න. නේ මාත්‍යාට බොහොම ස්තුතියි මාත්‍යා. නේ කුමාර. ඔය සවනයි බාදීම කියන්නේ. සරු කොයිලා ගත්තා. මේ බඩක්. අමලි මේ සවන ගන්න සවන ගන්න. දෙන්නේ කන පැත්තෙන් බයිද? දෙන්නේ මේ පැත්තෙන් බයිද? නේ ඉක්මන් කරලා දෙන්න දෙන්න දෙන්න. වරලත් ගණක අධිකාරීවරයෙකු වීමට ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකින් අදම පටන් ගන්න CS ශ්‍රී ලංකා සජාන මහවිතානත් එක මං හිතන්නේ මං දැන් උරුදු ගානක් තිස්ස වැඩ කරනවා නේ අන්නේ එක්ස්පීරියන්ස් එකේ මම දන්නවා ඔයා මොනවාරි හිතේ හංගගෙන කතා කරනකොට කතා කරන්නේ කොහොමද එහෙම නැත්නම් අර බුක් එකේ මුකුත් නැති වුණාම කියලා මොලෙන් යනවා වගේ කතා කරන්නේ කොහොමද කියලා සීරියස්ලි අනේ එහෙම මුකුත් නැහැ එහෙම නැත්නම් ඇයි ඔයා කියන්නේ මේක පිටිපස්සේ පොලිටිකල් ෂැඩෝ එකක් තියෙනවා කියලා එහෙම නැත්නම් කොහොමද මේක යට ගහන්නේ
නෑ නෑ ඔයා නිකන් එහෙම දෙයක් කියන්නේ නෑ මම ඔයාව දන්නවා හොඳේ හරි මම ඔයාව දන්නවා නිකන් එහෙම කියන්නේ අයියෝ දැන් කී සැරයක් කිව්වද එහෙම මොකුත්ම නෑ කියලා සජාන ඔයා මෙහෙම හිතන්නකෝ ඔයා දිගින් දිගටම මේක පිටිපස්සේ පොලිටිකල් ෂැඩෝ එකක් තියනවා කියලා ඇන ඇන කියන්න කියන්න කොයි වෙලාවෙ හරි ඉන්ටකෙන් ඔයාව ක්වෙස්චන් කරන්න පටන් ගන්න ඉන්ටකෙන් ඔයාව ක්වෙස්චන් කරද්දි ඔයාගෙන් ඔය ප්‍රශ්නේ මැහුවා ඔයා මොකක්ද දෙන උත්තරේ එහෙම ඇහුවොත් මම ඒ වෙලාවට හරි උත්තරයක් දෙන්න. ඒ කියන්නේ අපිව ෂුවර් නෑනේ. ලොකු දෙයක් නෙමෙයි. චූටි කතාවක් තියෙනවා කියන්න. හැබැයි ඉතින් ඒක කියන්න මට තව ටිකක් කල් ඕනේ. ඕකේ ඕකේ ඕකේ. මම ඔයාලට වාද වෙන්නේ නෑ. හැබැයි සජාන වායික කියන වෙලාවක කියන්න. මටත් වඩා දෙයක් කියන්න තියෙනවා ඔයාගේ පරණ යාළුවෙක් විදියට. ඔෆිෂියලි මේකේ බොස් විදියට. මමකට පොඩි උපදේශයක් දෙන්න සජාන. ඔයා කියන දෙයක් කරන දෙයක් පරිස්සමෙන් කරලා මෙතනින් පස්සේවත් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න වැඩ කරන්න. රයිට් රයිට් අද අද ප්‍රෝග්‍රෑම් එක සක්සස්. මරු. පෙම්වතුන් ගීති නිවෙනුවෙන් ඔබේ ආදරණීයයන්ට තිරින කරන්නට රන් තිලිනයක් රුපියල් 9900ට. වතුර විලක් නැද්දී අපි හදමු දේවාල. ඒකේ වතුර වඩ කළා දේවාලේ නැද්ද? දේවාලේ නැද්ද හදමු. තාම කිව්වාගේ තව ගොඩ දෙන්නේ නැහැ නේ බබා. බබා බබා ගන්න පායකු. සවුන්ට හුරුතු මොනවද හිතයිද බා? ඔයාල දෙන්නව රිලීස් කරේ ටෙලිෆෝන් කෝල් එකක් නිසා. ඒ කියන්නේ තිසර උන්ගේ මොකක් හරි ප්ලෑන් එකක් අප්සෙට් ගිහිල්ලා තියෙනවා. හරි හරි එහෙනම් ඇන්ටි කෝපියක් අරගෙන මෙතෙන්ට එන්න. මම් ෆිනෑන්ස් ගෙව්වත් නැතත් මොකද්ද උඹලට තියෙන පාස්? හා ඒකමත් එක කාලෙක පිපුණු කුණාටුවේ මල් නැවතත් හමු වූ විට පාරයි සාගරේ රැල් අඩියක් ගානේ අතුරා තිබු ජීවිතේ මල් තරුවක් ගානේ වෙන් කරලයි පැලඳුවේ රන් අහසට පාර කපා හයිවේ වාගේ තන දවසක හඳටම යනවා වැස්සටමුවා වෙලා අව්වට හිත උලා දවසම සැපේ ඉන්නවා කටු කඩන්න එපා හදිස්සියේ ජෝඩු වෙලා යාලු හොර කරන්න එපා අනාගතේ වාසි පතා යාලු රඩු අහන්න එපා කැලෑසියේ හීන මැකෙයි යාලු දුර දුවන්න එපා විමානයේ වාසි පතා යාලු කාසි වාසි බැඳෙන තාර පාර කැඩුන හීන සලුව ඇන්ද තෝර තෝර මාව බැඳ හිතට රුවල වැටුන ගැඹුරු සයුරු වදින තෝර මෝරු පාට පාට මාළු චාටු දැම්ම හිතට තාලෙ දුන්න